ඒ නොමිලේ හැම් වෙන විදිය තමයි විශේෂය. හාල් මෝල් වලින් අපට හම්බ වෙනවා. දැන් මාළු හම්බ වෙනා කියන මාළු බිස්නස්මෑන්ලා අපට දෙනවා. සතියකට දෙපාරක් තුන් පාරක් වගේ දෙනවා. මසුත් ඒ වගේ කුකුරු මස් ඕන්න අපට දෙනවා. එළු මසුත් හම්බ වෙනවා අපට නොමිලේ. ඒ වගේ අපට සමාජයේ මේකට ගොඩාක් ඉල්ලීමක් තියෙනවා. මේ ඉන්න අයත් මේ වගේ වටිනාකම තේරුම් ගන්න තියෙනවා. ඒ හින්දා තමයි අපිව විශ්වාස කරලා මේවා දෙන්නේ. ඒ විතරක් නෙමෙයි මේ ආවට තියෙන වෙළඳසල් වල පුංචි කැටයක් තියලා තියෙනවා. ඒකට ලැබෙන ආධාර මුදලුත් මේ මධ්‍යස්ථානයට ලැබෙනවා. ඔව් ඒක ලංකාවෙන්න හැම පළාත්වලම ඉඳලා එන්න සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, ක්‍රිස්තියානි ලෙඩුන් ඉන්නවා. ඔව්. ඒ හින්දා මේක එක ජාතියකට එහෙම හදපු එකක් නෙවෙයි. ඔව් මේ ඒ ලෙඩුම්. ඒ කියන්නේ සමහරලාට කියනවා දැන් සුව කරන්න බෑ. ගෙදර අරන් ගිහිල්ලා ඒගොල්ලන් ගෙදර බලා ගන්න බැරි නම් අපි බොහොම සතුටෙන් ඒගොල්ලන්ව බාර ගන්න කැමති. ඒ වගේ අය ඉන්නවා න ะ ළඟම තියෙන පිළිකා අංශය ස්පිතාල රෝහල් වලට ගිහිල්ලා ඒ විශේෂ වෛද්‍යතුමාගේ ලියුමක් මගේ මෙහා આવුත් අපි බොහොම සන්තෝෂෙන් අපි බාර ගන්න කැමති. හැම කෙනාම කවුරු හරි පිළිකා රෝගියෙක් වඳුරනවා. ඒ තරමට ડોක්ටර් පිළිකා තියෙනවා. ඔබ හිතලා මත බලන්න. ඔබ දන්න කවුරු හරි පිළිකා රෝගෙන් පීඩා විඳිනවා. ඔවුන්ට මේ පණිවිඩය දෙන්න. අයිබෝන්. මේ වීඩියෝට අපි වැඩි වෙලාවක් ගන්න නැහැ. මොකද සමහර ලාවට වැඩි වෙලාවක් ගත්තොත් මේ ජීවිත පිළිබඳව වැඩි වෙලාවක් අපිට ගන්න බැරි වෙන හින්දා. සමහර ලාට ඔවුන්ගේ ජීවිතවලට වැඩි වෙලාවක් නැති හින්දා. උපරිම වුණොත් මේ කතාබහ මම විනාඩි 10කින් නවත්තන්න බලාපොරොත්තු වෙනවා. මාත් එක්ක මේ ඉන්නේ ડોක්ටර් ඉක්බාල්. ඔහු මඩකලපුව පිළිකා වාට්ටුවේ ලොකු දොස්තර මහත්මයා. පිළිකා විශේෂඥ වෛද්‍ය ඒ ඉක්බාල් වෛද්‍යතුමා තමයි මාත් එක්ක ඉන්නේ. දොස්තර මහත්මයා තමයි මේ මාත් එක්ක ඉන්නේ. එතුමාව අද අපි මේ සාකච්ඡාවට අරන් ආවේ බොහොම වැදගත් දෙයක් කතා කරන්න. ඒ තමයි මම මේ ඉන්න තැන. මෙහෙම තැන් ලංකාවේ තව කීපයක් තියෙනවා. මේ තැන තියෙන්නේ මඩකලපුවේ එරාවුර වල. ડોක්ටර් මොකද්ද මෙතන තියෙන විශේෂත්වය? ඒ කියන්නේ මේකට කෙටියෙන් කිව්වොත් EASCCA Hospital කියලා කෙටි නාමයෙන් තමයි මේ හඳුනා දෙන්නේ. ඒ කියන්නේ ඊස්ටර්න් කැන්සර් කෙයා හොස්පිස්. එහෙම නැත්නම් නැහැනගරේ පිළිකා සත්කාරක ගිලාන ශාලාව. නැත්නම් නිවසක් කියලා කියන්නේ. මේකෙන් අපි පිළිකා රෝහින්ට පීඩනේ මානසික පීඩනේ අඩු කිරීම සඳහා හදපු නිවසක්. ඒ කියන්නේ මේ ආයතනට ළඟම තියෙන පිළිකා රෝහල් තුනක් තියෙනවා. එකක් තමයි මඩකලපු ශික්ෂණ රෝහලේ තියෙන පිළිකාංශයක්. ඊට අමතරව අම්පාර රෝහලේ තියෙන එකක්. අනිත් එක තිරිකුණාමලේ රෝහලේ තියෙන පිළිකාංශය. මේ අංශවලට ප්‍රතිකාරවලට ලංකාවේ වෙන විවිධ ප්‍රදේශවල ඉඳලා ලෙඩුන් සහභාගී වෙනවා. ඒගොල්ලන් සමහර විට අපි මඩකලපුව ශික්ෂණ රෝහලේ ගත්තොත් ඒකට විවිධ ප්‍රදේශවල කොළඹ, නුවර, යාපනයේ අනුරාධපුර ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක 25ම එනවා. එවිල්ලා ඒගොල්ලන් කෙටි කාලයක් නැවතිලා ඒගොල්ලන්ගේ ප්‍රතිකාර ගන්නවා. එහෙම නැත්නම් මාස 3ක් වගේ ඉඳ සමහර අවස්ථාවලදී ඉන්න වෙයි. එතකොට දැන් ඒගොල්ල මඩකලපු රෝහලේ පිළිකා වලට ප්‍රතිකාර ලැබීම සිටියේදී සමහර ප්‍රතිකාරවල OPD ක්‍රමයකට තමයි දෙන්නේ. ඒ කියන්නේ බාහිර ප්‍රතිකාර අංශයෙන් තමයි දෙන්නේ. දැන් උදාහරණයක් හැටියට ඔබ කරන්ට් අල්ල ගන්න එනවා වෙන්න පුළුවන්. නැත්නම් කියුමියෝതെරපි වලට එනවා. සමහරවිට රෝගියෙක්ට විනාඩි 5ක් වගේ කාලයක් තමයි ડોක්ටර් යන්නේ. ඔව්. ඒගොල්ලන්ට දැන් ප්‍රතිකාරය ඉවරුණාන් පස්සේ ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ ගෙදරට ගිහිල්ලා එනවා කියන එක ප්‍රායෝගිකව කරන්න බෑනේ. දැන් උදාහරණයක් හැටියට කොළඹ ඉඳන් ඇවිල්ලා මඩකලපු ස්පිරිතාලෙන් ඒ ප්‍රතිකාර ගන්න කෙනෙක්, නුවරින් ඉඳන් ඇවිල්ලා ගන්න කෙනෙක්, යාපනයේ මන්නාරමේ ඉඳන් ඇවිල්ලා ගන්න කෙනෙක් විනාඩි 5 ප්‍රතිකාරයට ආවත් ආයෙ ගෙදර ගිහිල්ලා එන්න විදිහක් නැහැ. ඉතින් ඒකට විසඳුමක් තමයි මේ මධ්‍යස්ථානය. ඔව්. ඒත් ඒක හේතුව තමයි ඒගොල්ලන්ට දැන් ගොඩාක් මේ ලෙඩුන් දුප්පත් අය. කියන්නේ පිටින් කාමරයක් අරගෙන හෝ වෙන ක්‍රමයක හොටෙල් එකක වගේ ඉන්න පුළුවන්කමක් තියෙන කට්. ඔව්. ඒ හින්දා ඒගොල්ලන්ට తాවකාලිකව අපි නේවාසික පහසුකම් මෙහි දෙනවා. ඒත් එක්කම ඒගොල්ලන්ට කෑම බීම දෙනවා. මේ සියලු දේ දෙන්නේ අපි කිසිම මුදල් අය කිරීමෙන් තොරව සම්පූර්ණයෙන් නොමිලේ නොමිලේ ඒක එක සේවයක් අපි දෙනවා දෙවෙනි සේවයේ තමයි දැන් සමහර රෝගීන් ඉන්නවා ඒගොල්ලන් බලා ගන්න කවුරුත් නැහැ එන පිලිස් ඒ කියන්නේ සමහරලාට පිළිකා රෝගයෙන් පීඩා විඳින උදවිය ඉන්නවා හැබැයි හවු හරණක් නැහැ කාටවත් බලා කියා ගන්න කෙනෙක් නැහැ සමහරලාට මේ පෞල් පන්සල් වෙලා නැහැ ඒ වගේ තනි වෙච්ච උදවියට ඡායව අපි මෙහෙන් තියාගෙන ඒගොල්ලන්ට නේවාසිකාර ප්‍රතිකාර දෙනවා ඊට අමතරව ඒගොල්ලන්ට එන මූලික වෛද්‍ය පාසුකම් ඒක ඒක අපි දෙනවා නිතරම පැය 24 මේ සේවාව අපි දෙන නොමිලේ ඊට අමතරව දෙනවා අපි පිළිකා මර්ධනය වැඩසටහන් කීපයක් කරනවා මේ ආයතනේ කියන සමාජ ලෙඩ හදාගන්නට වඩා ලෙඩේ වළක්වන්න ගන්න. ඒකට අපි සමාජ මට්ටමේ සිගරට් බොන එකෙන් එන හානි, බුලතිට කෑමෙන් එන හානි, ඒ වගේ රසායනික ද්‍රව්‍ය වල දැන් පාවිච්චිම වැඩි. ඒකෙන් කොහොමද අපි පිළිකා හැදෙනින් වළක්ව ගන්න කියලා ඒ වගේ වැඩසටහන් අපි දිගටම කරගෙන යනවා. ඒ විතරක් නෙමෙයි දැන් ඒකට ආදර්ශයක් සපයමින් මේ උයනක් වගේ මේ මධ්‍යස්ථානයේ කාබනික ගොවිපලකුත් ඔබතුමන්ලා පවත්වාගෙන යනවා. ඔව් අපි ඕගානික් කල්ටිවේෂන් තමයි මෙහි අපි කරන්නේ. ඒ ඕගානික් කල්ටිවේෂන් එකෙන් අපට හම්බෙන්නේ පළතුරු, එළවලු ඒ වගේ සියලු දේල් අපි මෙහි ඉන්න රෝගීන්ට වෙනුවෙන් තමයි ඒක හදාගෙන යන්නේ. ඔව් ඒ විතරක් නෙමෙයි ડોක්ටර් දැන් මෙහි නැවතිලා ඉන්න අය මම දැක්කා ඔවුන්ට ප්‍රවාහන පාසුකම් අවශ්‍ය නම් ඒ ස්පිරිතාලවල වලට යන්න ඔබතුමා ඒකත් සපයනවා මේ ආයතනයේ. වෑන් එකක් තියෙනවා, ඇම්බියුලන්ස් එකක් නැහැ. ඒ වෑන් එකෙන් අපි දැන් ළඟම තියෙන මඩකලපු පිළිකා අංශයට ප්‍රතිකා මෙහෙන් නේවාසිකව ඉන්න ලෙඩුන් එහෙ යනවා නම් අපි ඒගොල්ලන්ට නොමිලේ ප්‍රවාහන පාසුකම් දෙනවා. ඒක සාමාන්‍යයෙන් දැන් මේ දවස්වල දවසකට 4 වතාවක් වගේ ඒ රෝහලට ගිහින් එන්නේ වෙයි. ඒකටත් අපි ඒ වගේ සේවාවත් අපි නොමිලෙන් තමයි දෙන්නේ. ඔව් මේ සේවාවන් වගේම මම තවදුරටත් මේ ආයතනයෙන් කරන සේවාවන් කියන්න. හැබැයි මේකේ තියෙන ලස්සනම වැඩේ තමයි ප්‍රජාව විසින් තමයි මේ මඩකලපුව එරාවුරු ප්‍රදේශයේ ප්‍රජාව ලංකාවේ ඉන්න ඔබ අපි වගේ ජනතාව විසින් තමයි මේ ආයතනය පවත්වගෙන යන්නේ. තනිකර ඔවුන්ගෙන් ලැබෙන ආධාර මත. ඔව් අපිට සාමාන්‍ය මෙහි දවසකට දල වශයෙන් වීදම් යනවා 30,000 40,000 අතර රුපියල් 30,000 විතර. ඔව් රුපියල් 30,000 40,000 අතර. ඒක අපිට වැඩිපුරම මුදල් යන්නේ මේ වැඩ කරන සේවකයන්ට මේ පඩි ගෙවීමට. කී දෙනෙක්ද වැඩ කරනවද? මේ 20ක් වගේ ඉන්නවා. 20ක් විතර. ඔව්. නර්සස් ඉන්නවා, ඇසිස්ටන්ට් නර්සස් ඉන්නවා, හෙල්ත් ඇසිස්ටන්ට්, ඩ්‍රයිවර්, සිකියුරිටි, කුක්, ක්ලීනින් ලේබර්ස් කියලා 20ක් වගේ ඉන්නවා. ඊට අමතරව මෙහි කෑම් බීම් වලට එච්චර මුදල් අපිට යන්නේ නැහැ. ගොඩක් දේවල් අපිට නොමිලේ හම්බ වෙනවා. ඒ නොමිලේ හම්බ වෙන විදිය තමයි විශේෂය. හාල් මෝල් වලින් අපිට හම්බ වෙනවා. ඒ මාළු හම්බ වෙන කියන මාළු බිස්නස්මෙන්ලා අපිට දෙනවා. සතියකට 2 පාරක් 3 පාරක් වගේ දෙනවා. මසුත් ඒ වගේ කුකුරු මස් ඕන්න අපිට දෙනවා. එළු මසුත් හම්බ වෙනවා අපිට නොමිලේ. ඒ වගේ අපිට සමාජයේ මේකට ගොඩාක් ඉල්ලීමක් තියෙනවා. මේ ඉන්න අයත් මේ වගේ වටිනාකම තේරුම් ගන්න තියෙනවා. ඒ හින්දා තමයි අපිව විශ්වාස කරලා මේවා දෙන්නේ. ඒ විතරක් නෙමෙයි මේ ආවට තියෙන වෙළඳසල් වල පුංචි කැටයක් තියලා තියෙනවා. ඒකට ලැබෙන ආධාර මුදලුත් මේ මධ්‍යස්ථානයට ලැබෙනවා. ඔව් ඒක තමයි විශේෂ සිද්ධියද මේ දවස්වල දන්නවා දැන් COVID-19 දැන් බෝ වෙන නැත්නම් ලංකාව විතරක් නෙමෙයි මුළු ලෝකෙම දැන් එන් තියෙන ලෙඩ. ඒ හින්දා කලින් අපිට දැන් ගොඩක් අය මේකට ඩොනේෂන් දුන්නා. ඒගොල්ලන්ට දැන් ඒ ඩොනේෂන් දෙන පොඩ්ඩක් අහිර වෙලා ඉන්නේ. අපහසු වෙලා ඉන්නේ. ඒ හින්දා මේ කියපු විදිහකට අර අපේ ටිල් වලින් හම්බ වෙන ඒ සුළු මුදල අපිට මේ දවස්වල ලොකු මුදලක්. ඒ හින්දා අපි ඒක දැන් සියලු දෙනාටම ඉල්ලීමක් කරනවා මේකට අපට ලොකු සහයෝගයක් දුන්නොත් ලංකාවේ ඉන්න සියලු ආදම් ඒ වගේ මම අහන්න ගිය ඊළඟ ප්‍රශ්නේ මේක මඩ කලපුවේ නැත්තම් ඊස්ට් කියලා තියෙන හින්දා නැගිනිර පළාතේ ජනතාවට විතරයිද ડોක්ටර් නෑ ඒකෙන් මේක දැන් එස්ටැබ්ලිෂ් වෙලා තියෙන තැන තමයි ඊස්ටර්න් ඒක තමයි මේ නම ආවේ ඊස්ටර්න් නැගිනිර කියලා ආවේ එහෙම ඒ වුණාට දෙනට ලංකාවෙන්න හැම පළාත්වලම ඉඳලා ඉන්න සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් ක්‍රිස්තියානි ලෙඩුන් ඉන්නවා ඒ හින්දා මේක එක ජාතියකට එහෙම හදපු එකක් නෙවෙයි. ඔව් මේ අපේ රටේ දිස්ත්‍රික්ක 25ම 59ම මුළු රටේම කොහේ හිටියත් ඕන කෙනෙක්ට මේ අවට තියෙන රෝහල් වලින් ප්‍රතිකාර ලබනවා නම් මඩ කලපුවෙන් අම්පාරෙන් ත්‍රිකුණාමලෙන් ප්‍රතිකාර ලබනවා නම් මේ මධ්‍යස්ථානයේ ඔවුන්ට පහසුකම් සපයන්න ලෑස්ති රෝහලට ඇවිල්ලා යන්න තියෙන කාලය රෝහලේ ගත කරන්න ඒ බලා කියා ගන්න දේවල් කරගන්න බැරි නම් ඕන කෙනෙක්ට එහෙම මේ කරන්න තියෙන්නේ ඒ අදාළ පිළිකා ડોක්ටර්ගෙන් ලියුමක් අරන් යන්න නේද ඒක විතරක් නෙමෙයි ලංකාවේ ඕන පළාත් ඕන ප්‍රදේශවල ඉඳලා දැන් ලේට් ස්ටේජ් කියලා ඉන්න ඒ ලෙඩුන් ඒ කියන්නේ සමහරලාට කියනවා දැන් සුව කරන්න බෑ ගෙදර අරන් ගිහිල්ලා ඒගොල්ලන් ගෙදර බලා ගන්න බැරි නම් අපි බොහොම සතුටෙන් ඒගොල්ලෝම බාර ගන්න කැමැති ඒ වගේ අය ඉන්නවා නම් ළඟම තියෙන පිළිකා අංශ ස්පිතාල රෝහල් වලට ගිහිල්ලා ඒ විශේෂ වෛද්‍යතුමාගේ ලියුමක් මගේ මෙහා આવුත් අපි බොහොම සන්තෝෂෙන් අපි බාර ගන්න කැමැතියි. ඔව් සමහරලාට ඔබේ නිවසේ ඔබේ මිතුරෙක්ගේ ඔබ දන්න කියන කෙනෙක් මේ වගේ අපහසුතාවකට අපි සාමාන්‍යයෙන් අපේ හිතවතුන් මේ වගේ තත්ත්වයට පත් වුණාන් පස්සේ මේ පිළිකා විශේෂඥ වෛද්‍යවරයෙක් කියනවා වගේම සමහරලාවට පිළිකාවේ අවසාන අඩියට ඇවිල්ලා තියෙනවා නම් මෙතනින් එහාට ප්‍රතිකාර අවශ්‍ය නැහැ කියලා වෛද්‍යවරු තීරණය කරලා තියෙනවා නම් ඒ ජීවිතයේ ඉතිරි කාලය බොහොම සංසුන්ව ගෙවා දමන්න සමහරලාට උට ඒ නිවසේ පහසුකම් නැති වෙන්න පුළුවන්. ඔබට ඒ ආසාව තිබ්බත් ඔබට ඒ හැකියාව නැති වෙන්න පුළුවන්. ඉතින් මේ මධ්‍යස්ථානය බොහොම ආදරෙන් ඔවුන්ව සතුටින් ඒ ඔවුන්ගේ ඉතුරු කාලය බලා ගන්න සැදී පැහැදී ඉන්නවා. ඒ බලපු ડોක්ටර්ගේ ලියුමක් විතරයි මෙතෙන්ට එන්න උවමනා කරන්නේ. හරි ඒ වගේම මේ මෙහි ඉන්න රෝගින්න ඔබතුමාලා ඊටමත් සතුටින් තියාගන්නවා විවිධ වැඩසටහන් කරනවා. ඒකෙන් ගොඩක් අපේ තියෙනවා ප්‍රෝග්‍රෑම්ස් කියන අපිට කවුන්සලින් කියලා තියෙනවා. ඒක මානසික වශයෙන් ඒගොල්ලෝ තියෙන පීඩාව අඩු කිරීම නැති කිරීම. ඒ වගේම තියෙනවා ඊස්කා ටුවර් කියලා. ලෙඩුන්ව අපි මේ ආයතනයෙන් පිටත අරන් යනවා. දැන් බීච් එකට අරන් යනවා, අපේ ෆාම් එකට අරන් යනවා. එතකොට ඒගොල්ලන්ට තවත් මානසික වශයෙන් අපි හයියක් දෙනවා. ඒගොල්ලෝ බලාපොරොත්තුවක් දෙනවා. බලාපොරොත්තුව නැති ඉන්න ලෙඩුන්ට අපට බලාපොරොත්තු දෙන එහෙම වැඩසටහන් කීපයක් අපි කරගෙන යනවා. මින් ඉදිරියට තව අපේ තියෙනවා තව ප්‍රෝග්‍රෑම්ස් ඒවත් අපි බලාපොරොත්තු වෙනවා ඒකත් කරගෙන යන්න. හරි බොහොම ස්තුතියි ඔබතුමන්ලගේ මේ වැඩසටහන දිගින් දිගටම ඉතාමත් සාර්ථකව කරගෙන යන්න කියලා ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ විතරක් නෙමෙයි මේ අපි කිව්ව රෝහල් වලින් පහසුකම් ලබන පිළිකා රෝගීන් ඉන්නවනම් මේ මධ්‍යස්ථානයේ දැන් අපේ වැඩසටහන අතරතුර ඒ දුරකථන අංක සහ සම්බන්ධතාව ඔබට පෙන්නුවා. ඒවට කතා බහ කරලා මෙතනට එන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. ඔබ දන්න කියන කෙනෙක් ඉන්නවනම් ඔබ දන්න කියන ලංකාවේ දැන් හැම කෙනාම කවුරු හරි පිළිකා රෝගියෙක්ව අඳුරනවා. ඒ තරමට ડોක්ටර් පිළිකා තියෙනවා. ඔබ හිතලා බලන්න. ඔබ දන්න කවුරු හරි පිළිකා රෝගයෙන් පීඩා විඳිනවා. ඉතින් ඒක හින්දා ඔවුන්ට මේ පණිවිඩය දෙන්න ඒකම ඔබට උදව් කරන්න පුළුවන් නම් මේ වගේ ආයතන වලට අනිවාර්යෙන් උදව් කරන්න. ඉතින් වැඩි වෙලාවක් ගත්තේ නැහැ. මොකද අපේ ජීවිත කාලේ අපේ සංසාරේ දිග වුණාට අපේ ජීවිතේ බොහොම කෙටි. ඒක හින්දා මේ පිනට ඔබ දායක වෙන්න. බොහොම ස්තුතියි. ස්තුතියි.